ಮತ್ತೆ ನಾವು ಬೋರ್ಡ್ ಇಲ್ಲ ಪೊಲೀಸ್ ಯಾರೇನು ಕಟ್ಟಿ ಇಲ್ಲ ನಾವು ಬೋರ್ಡ್ ಡಪ್ಪೆ ಎಗಲಂಗೆ ಬದಿಯ ಮೇನೆ ವಿದಿರಿ ಬಿಲ ವ್ಯಾಡಿಯಲ್ಲ ಎಂಸ ಬೋರ್ಡ್ ಇಲ್ಲ ನಾವು ಅಪ್ಪ ಯಾರು ಬಾಂಡು ಕರ್ಲ ශක්්‍යමාත්‍යංශය ඉස්සරහට ආවේ පහුගිය දවස්වල අපි කියපු එක දෙයක්වත් මේ බලශක්ති අමාත්‍යවරයාවත් මේ අමාත්‍යංශ නිලධාරීන්වත් තම දොයිතුවකට ගණන් ගත්තේ නැහැ. මේ වෙලාවේ අධික වර්ෂාපතනයක් ඇවිල්ලා මේ සමස්ත ජලාශ පිරී ඉතිරි යන මට්ටමට පත් වෙලා තියෙන්නේ. හැබැයි අපේ මත විමසුම් විමසනවා ඊළඟට පහුවෙන දවසේදී විදුලි බිල වැඩි කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි පහුගිය විදුලි බිල වැඩිවීමත් එක්කම තිබ්බේ. දැන් මීළඟට ගහන්න හදන ගැටය තමයි මීළඟ විදුලි බිල වැඩිවීම යන්නේ මොන කාලෙද? හරියටම පායන කාලේ. එතකොට ආපහු කියනවා මේ ගොල්ලෝ දැන් අපේ විදුලි බලාගාරවලින් විදුලිය නිපද වෙන්නේ නැහැ. දැන් අපිට ආපහු පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගන්න වෙනවා. එමනම් ආයෙ වැඩි කරන්න වෙනවා කියලා. ඉතින් දෙයියනේ මේ විදුලි බිල වැඩි කිරීම මේ මාසවල වැසි තියෙන කාලවල වල කරන්නකෝ. මේ දවස්වල රුපියල් 5යි ඒකකයට යන්නේ. ඒ වගේම මේකේ තියෙනවා දූෂණ වංචා රාශියක්. ඉන්දියාවෙන් තෙල් ආනයනය කරනවා කියලා මිලියන 1800ක වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා ගිහිල්ලා පරීක්ෂණ කරනවා. මේ නාස්තිය අවම කරන්න ඕනි. තාමත් අද දවසේ අස් වෙනවා නම් අද දවසේදී සේවාව අවසන් වෙනවා නම් සතියකට කලින් විදුලි බල මණ්ඩලයේ ඒ නිලධාරියාට හම්බ වෙනවා ප්‍රොමෝෂන් එක. මොකද ඉතුරු අවුරුදු 10ක් 15ක් යනකම් විශ්‍රාම වැටුප හම්බෙන්නේ වැඩි වෙච්ච ඊළඟ ශ්‍රේණියට. ඒ සම්බන්ධයෙන් අපි ගාව තොරතුරු තියෙනවා. මේ දූෂණ වංචා වහාම නතර විය යුතුයි. ඒක මතක් කරලා දෙන්න තමයි අද දවසේදී අපි බලශක්ති අමාත්‍යංශයට ආවේ. නා ටිකක් කියනවා. මෙන්න මේක හොඳට මාධ්‍ය බලන්න ජනතාව අහන්න. ඒ නිසා අද සයිබීරියාවෙන් විශේෂයෙන්ම ආනයනය කරපු බොරතෙල් මිලියන 2කට අධික ප්‍රමාණයක අධික මිලක් ගෙවලා මේ නිසා රුපියල් බිලියන 18000ක වංචාවක් වෙලා තියෙනවා. රුපියල් මිලියන 18000ක වංචාව. ඒ වගේම මේ ඉන්දියාවෙන් දුන්නු ණය තියෙනවනේ. දැන් මේ අසරණ වුණු රටට දුන්න ණය මේකෙනුත් මුං ගහලා මේකෙන් ගහලා රුපියල් මිලියන 1800ක්. ඒ නිසා මේ සමස්ත මේ වගේම තමයි තවත් රුපියල් මිලියන 3900ක වංචාවක් කරලා තියෙනවා. ඩීසල් බැරල් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරලා ගුණාත්මක තත්ත්වයෙන් ඉතා අඩු. හැබැයි ගුණාත්මක තත්ත්වයෙන් අඩු ඉන්ධන ගෙනල්ලා සිංගප්පූරු මිල පෙන්නලා දීලා තමයි මේ හොරකම සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා සමස්ත වංචාව ගත්තොත් රුපියල් මිලියන 23000 600ක් මෙන්න වංචාව ජනතාවට බඩු ගහනවා. හැබැයි හොර දෙටුවන්ට සේවාදිගු ජනතාවට බඩු පිට බඩු. ඒ නිසා අද මේ අමාත්‍යංශ ලේකම්වරයාට සේවාදිගුවක් දීලා දෙනවා. එහෙනම් මොකද්ද මේකේ රහස? එහෙනම් මේ ජාවාරම ජයතම ගෙනියනවා සහ මේ ජාවාරම යටි ගහන්නේ කොහොමද කියලා කියන්න තමයි මේ අමාත්‍යංශ ලේකම්ට සේවාදිගුවක් දීලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සියලු කට්ටිය කතා වෙලා හෙට අනිද්දා දින 2 ඇතුළත අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා.